නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දැන් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අභිධර්ම සම්භාසනයේ පුද්ගල පඤ්ඤත්ති දේශනාවට අදාළව අද අපට තව දේශනාවක් සිද්ධ කරන්න තියෙනවා. පුද්ගලපඤ්ඤ දේශනා මාලාවේ අවසාන දේශනාව වශයෙන් තමයි දෙ කරන්න තියෙන්නේ. තව එක මාතෘකාවක් එක නිදේශයක් අපිට ඉතිරලා තියෙනවා. ඒ තමයි සත්තක පුද්ගලපඤ්ඤාති නිදේශය. නැත්තම් පුද්ගලයෝ 7 දෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ බෙදා වදාරපු අන්නේ අය කවුද කියන එක තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට අපි පුද්ගල පඤ්ඤත්තිය ඒ ග්‍රන්ථය සම්පූර්ණයෙන් ඉගෙන ගන්නත් වෙනවා. එතකොට ඒක එකක්වත් නැර සියලුම කාරණා අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අටුවාවල තියෙන කරුණුත් එක්ක ඊට අමතරව සමහර තැන්වලදී අපි සූත්‍ර යංගෙන් කරුණු උපටා ගත්ත අවශ්‍ය තැන්වලදී. හරි බලමු අද සත්තක පුද්ගල පඤ්ඤත්තිය. ඒ කියන්නේ 7 දෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පුද්ගලය බෙදලා දක්වපු ආකාරය මොන වගේද කියලා. එහෙනම් මාතෘකා දෙකක් තියෙන අපිට සත්‍යක පිරපඤ්ඤති මාතෘකා දෙකක් තියෙනවා. අද පොඩ්ඩක් මේ දේශනාව සිද්ධ වෙන්නේ වෙනස් ක්‍රමයකට මේ අපේ ආයතනයේ වෙනදා පාවිච්චි කරපු උපකරණේ කාර්මික දෝෂයක් හින්දා අතාර ඩිජිටල් බෝඩ් එකේ කාර්මික දෝෂයක් නැත මේ විදිහට අද පන්ති කරන්න සිද්ධ වෙන්නේ. මම සටහන මේ විදිහට ෂෙයා කරන්නම්. පේනවා හැම දිනාටම මා හත් ආකාරය පුදයන්ත 7 දිනක වශයෙන් බෙදා දක්ව පුද්ගලයෝ ආකාර දෙකයි ඇත්තරම කතා කරන්න තියෙන්නේ. වර්ග දෙකයි තියෙන කියන්නේ හත් සත්වක පුද්ගලයෝ පාණ්ඩ දෙකයි තියෙන්නේ. එකක් තමයි ජලය උපමා කරගෙන දේශනා කරපු පෙන්වා දෙන පුද්ගලය 7 දිනක ගැන කතා වෙනවා. ජලය උපමා කරගෙන දැන් ජලයේහි නැත්නම් ගඟකඩ බැහැපු කෙනෙක් ගඟෙන් එතර වෙනවා. අනේ එතර වෙන අය අතර එතර වෙන අය අතර 7 දිනක් ගැන පෙන්නනවා. ඒ තමයි සත්ත උදකූපමා පුද්ගලයා කියලා කියනවා. ජලය උපමා කරලා පුද්ගල 7 දිනක් ගැන පෙන්නනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ගමනක් යනකොට අපිට තියෙනවා කියනවා ගඟකින් එතර වෙන්න ඉස්සර නම් හැමතැනම පාලම් තිබුණ නැහැ. එතකොට ගඟේ ගැඹුරු නැති තැනකින් බැහැලා තමයි එතර වෙන්නේ. සමහර තැන්වලින් එතර වෙන්න නැව් මාර්ග බෝට්ටු ඒවා තිබිලා තියෙනවා. නම් සමහර අවස්ථාවල සමහර පුද්ගලයෝ නැවේ ගැඹුරු නැති තැනකින් බැහැලා එතර වෙනවා. එතර මෙහෙම ගඟෙන් ගැඹුරු නැති තැනකින් බැහැලා එතර වෙනවා. එතකොට මෙහෙම මේ වතුරකින් එතර වෙන නැත්නම් ගඟකින් එතර වෙන පුද්ගලයෝ ගත්තාම අන්න ඒ අනුව සලකලා තමයි මේ වතුර උපමා කරාත් පුද්ගලයෝ 7 දිනක් ගැන කියලා තියෙන්නේ. එක්කෙනෙක් තමයි මෙහෙම ගඟකට බහිනකොට සමහර කෙනෙක් කියන වතුරට බය අය. වතුරට බිය පුද්ගලෝ ඉන්නවා. ඒ කියන්නේ සමහර කට්ටි වතුරට බහින්න බයයි. ඒක ළඟේ වතුරට බැසීම සම්බන්ධ බයක් තියෙන ෆෝබියාවක් තියෙනවා. ඒ හේතු කාරණා කරන හැම බිය කෙනෙක් බය කෙනෙක් වතුරට බැස්සොත් මොකද වෙන්නේ? බහැර ටිකක් ඉස්සරහ ගියොත් එයාට අය වතුර හුරු නැති හින්දා බය හින්දාම ගිරෙනවා. ඒ ගිරුණොත් ගිරෙනවා තමයි අපෝ උඩට එන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තව කෙනෙක් ඉන්නා වතුරට බැහැනවා බැහැලා ගිලෙන එක පාර කපු උඩට එනවා උඩට ඇවිල්ලා අයි ගිලෙනවා අයි ගිලනවා මෙහෙම ගිල්ලම යනවා ටිකක් බය අඩුයි නමුත් එයාට පීනන්න පුළුවන් කමක් නැහැ වතුර බැහැලා ටිකක් යනවා ඔන්න ටිකක් ගිලෙනවා අපෝ කොහොම හරි උස්මර උඩට එනවා අයි ගිලෙනවා ගිලනොත් අයත් එහෙම ගහගෙන යනවා පීනන්න තරම් ශක්තියක් නැහැ තව කෙනෙක් පිරිසක් ඉන්නවා එහෙම වතුරට බැහැලා ඉරිප්පිලා ඉන්න පුළුවන් ඒ කට්ටියට එතෙ පීනන්න එහෙම අවශ්‍යතාවයක් නෑ ඒගොල්ලෝ ලිප්පිලා ඉන්නවා දැන් සමහර අය පුළුවන් වතුරේ අර පායි පාවි ඉන්නේ උඩ ලිප්පිලා අතින් පයින් වෑයම් කරමින් ඉරිපිලා ඉන්නවා ගිලෙන්නේ නෑ උඩට එන්නේත් නෑ තව සමහර පිරිසක් ඉන්නවා එහෙම වතුරට බැහැලා ඉලිප්පිලා වටපිට බලන කොයි පැත්තරද පීනන්න ඕන කියලා එතර කොයි පැත්තද කියලා බලනවා දැන් ආව පැත්තේ නෙමෙයි නෝන තමන් ගඟට බැස්ස පැත්තටම ගිහිල වැඩක් නෑ එතර වෙන්න යන කෙනෙක් නම් එතර පැත්ත කොයි පැත්තද කියලා හොයන්න ඕන. එතර දිසාව බලනවා. තව කෙනෙක් ඉන්නවා එහෙම බලලා එතර දිසාවට පීනනවා.
ඒ දිසාවට පීනනවා, නැගුඩ දිසාවට පීනනවා, පීනං යනවා. තව කෙනෙක් ඉන්නවා, සමහරට ඒ පීනං යපු කෙනා වෙන්න පුළුවන්. ඒ කෙනා එතරට ගිහිල්ලා නොගැඹුරු ජලයේ හිට ගන්නවා. දැන් ගැඹුරු හිට ගන්න බැහැනේ, පීනං පීනං ගිහිල්ලා ගැඹුරු නැති තැන ආවන් පස්සේ කකුල් පොළවේ තියන පුළුවන් මට්ටමට, ආවන් පස්සේ ඉන මට්ටමක් කොයි ජලයේ තියෙන මට්ටමට ආවම එතන හිටගෙන ටිකක් විඩා සංසිඳුව ගන්නවා. දැන් ගැඹුරු නැහැ, ගිලින් නැහැ කියලා දන්න හින්දා. ඊළඟ කරන්නේ හත් වෙනි කෙනා ගත්තාම එයා මෙතනින් එගොඩ ගිහිල්ලා හොඳට තබන් ගාලා නාගන සැරසිලා තමන්ට අවශ්‍ය තැනට යනවා. ප්‍රාසාදේ කරන ප්‍රාසාදයකට එතනකට යනවා. මෙන්න මේ විදිහට වතුරට බහින පුද්ගලයෝ හත් දෙනෙක් ගැන කියනවා. එක්කෙනෙක් තමයි සකින් නිමුග්ගෝ නිමුග්ගෝ හෝති. ඒ කියන්නේ එක් වතාවක් ගිලුණොත් ගිලුණම තමයි. අය එලිපීමක් නම් නැහැ. ගොඩේමක් නම් නැහැ. ගොඩේමක් නම් නැහැ. දෙවෙනි කෙනා තමයි උම්මජිත්තා නිමුජ්ජති. ඉලිපිලා අපහු ගිලෙනවා. ඉලිපිලා අපහු ගිලෙනවා. තුන්වෙනි කෙනා තමයි උම්මජිත්තා ඨිතෝ හෝති. මුඩ ඉලිපිලා අර පායි පාවි ඉන්නවා. ගිලෙන්නේ නැහැ. එතර වෙන ගන්නෙත් නැහැ. හතරවෙනි කෙනා තමයි උම්මජිත්තා ඉපස්ති විලෝකේති. ඒ කියන්නේ වටපිට බලන කොයි පැත්තර තමයි යන්න ඕන දැන්. දැන් ආපු පැත්ත සහ ආ පැත්තරම ගිල වැඩක් නැහැනේ. එතර වෙන නම් එහා පැත්තර නම් ඒ පැත්ත කොහෙද කියලා බලනවා. වටපිට බලත් කොටක් හොයා ගන්නවා. ඒ කියන්නේ එකල වෙන්න තැනක් හොයා ගන්න. හතරෙනි ඊළඟ කෙනා තමයි උම්මජිත්තා පතරති. අන්න පීනනවා. උඩට ඇවිල්ලා වටපිට බැලුවා දැන් යන්න ඕන දිසාව හොයාගත්ත ඒ පැත්තර පීනනවා. හයවෙනි කෙනා තමයි උම්මජිත්තා පටිගාද පත්තෝ හෝති. දැන් එහා පීනගෙන ගිහිල්ලා එතරට ගිහිල්ලා නොගැඹුරු ජලයේ හිටගෙන ඉන්නවා. ඊළඟ උම්මජිත්තා තින්නෝ තින්නෝ හෝති පාරංගතෝ. තලයේ තිටති බ්‍රහ්මණෝ කිය. තලයේ තිටති බ්‍රහ්මණෝ කිය. තලයේ තිටති බ්‍රහ්මණෝ. ගැනි ගිහිල්ලා උඩටම ගිහිල්ලා නා අපෝවන්න නාගෙන සොඳ සොඳ තවරගෙන නාගෙන එතරට යනවා. තලයේ තිටති බ්‍රහ්මණෝ අන්න එතර තලයේ හිටපු බ්‍රහ්මණය කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ ජලයේකින් නැත්නම් ගගකින් එතර වෙන කෙනෙක් ගත්තොත් එහෙම යා එහෙම අය හත් දිනක් ගැන බෙදලා පෙන්නනවා. එක්කෙනෙක් තමයි ගිරිලම යනවා, තව කෙනෙක් කිලිප්පිලා ගිරනවා, තව කෙනෙක් කිලිප්පිලා පායි පාවි ඉන්නවා, තව කෙනෙක් පීනනවා, තව කෙනෙක් පීන ලැබුලට යනවා, තව කෙනෙක් වටපිට බානවා, තව කෙනෙක් පීනනවා, තව කෙනෙක් පීන ලැබුලට යනවා, අනික කෙනා එතරටම යනවා. එතකොට ජලයට බහින අය අතර මෙන්න මේ හත් දෙනා මිනට පුළුවන්. මේ හත් දෙනා මිනට පුළුවන්. ඔය හත් දෙනාට උපමා කරන්නේ මෙන්න මේ සංසාරය නැමැති සාගරේ. සසර නැමැති සාගරේ බැහැගෙන යන පුද්ගලයෝ මේ සසර හරියට මේ ගඟ කියන එක මේ සසර සැඩ පහර වගේ සසර වගේ කියලා කියනවා. උදාහරණ වශයෙන් පෙන්වන අට කතාවේ හිතුවකෝ වෙළෙන්දු හත් දිනක් එනවා. ඒ වෙළෙන්දු හත් දිනක් යනවා එක රටකින් ඉඳලා තව රටකට වෙළඳාම යන්නට බඩුත් අරගෙන නැත්නම් ඒ ඉතර යන්නට. එතකොට ඒගොල්ලන්ට ඉතර වෙන්න තියෙන ගඟ කි. ගඟේ සැඩ පහරක් තියෙනවා, ටිකක් පතර පාරසරට යනවා. ඒ ගඟෙන් එතරෙන්ට වන පොය වෙරෙන්ද අතර ඉන්නවා වතුර ඉතාම බය කෙනෙක්. වතුරට බය කෙනෙක්. නමුත් එයා බහිනවා යන්න පෙකම හරි. ඇයි බය හින්දා ගිරිලා ගහගෙන යනවා. සැඩ පහට අවසල ගහගෙන යනවා. ඔන්න පළවෙනි කෙනා. දෙවෙනි කෙනා මොකද කරන්නේ? බහිනවා, බහැලා ඉලිප් වෙනවා. ඉලිප්පුනාට යාට ඉන්න බෑ. එයාගේත් බය තියෙනවා. යට යනවා. එහෙම ගහගෙන යනවා. තුන්වෙනි කෙනා මොකද කරන්නේ? ඉලිප්පිලා ඉන්නවා. ගිලෙන්නේ නැතුව ඉන්න අවතර මැදටලා. ඉතින් එතර වෙන්න උවමනාවකුත් නැහැ යාට. එතර වෙන්න උවමනාවකුත් නැහැ. හතරෙනි කෙනා වටපිට බලලා කොයි පැත්තටද යන්න ඕනේ කියලා තොටුපළක් තියෙන පැත්ත දිහා බලා ගන්න බලනවා හොයනවා. පස්වෙනි කෙනා තමයි ඒ පැත්තට පීනං යනගෙන. පහවෙනි කෙනා තමයි කෙරවලට යා එතරට ගිහිල්ලා නොගැඹුරු ජලය හිට ගන්න කෙනා. හත්වෙනි කෙනා තමයි එතර වෙච්චි කෙනා. මෙන්න මේ විදිහට උපමා කරනවා. ඒතකොට මේ ගඟ වගේ තමයි සසර සංසාරමේ ගමන, මේ සසර ගමන තමයි මේ ගඟේ දිය වගේ. එතකොට තව තර පුද්දලෙක් ඉන්නවනේ. දැන් පළවෙනි පුද්දලයා මොකද්ද? ගිලිලම යනවනේ. ඒ වෙනි පුද්දලයා තමයි ඒකාන්තෙන් අකුසල ධර්මයන්ගින් යුක්ත අය. මේ කියනවා එතකොට මෙලව මෙලේ යම්කිසි පුද්දලෙක් ඒකාන්තෙන් කෘෂ්ණ අකුසල ධර්මයන්ගින් යුක්ත වේද? ඒ පුද්දලයා වරක් ගිලුනේ ගිලුනේ මේ කියනවා. එතකොට ඒකාන්තෙන් අකුසල නියත මිත්‍ය අදෘෂ්ටිකයි. අකිරේවාදී හරි අහේතුකවාදී හරි
විච්ඡේදවාදී හරි ඔය වගේ මොනවාරි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ඉන්න කෙනෙක් පරමය කර්ම ඵල විශ්වාස නොකරන කෙනෙක්. එතකොට එයාගේ දෘෂ්ටි හිඳ මිත්‍යා දෘෂ්ටි හිඳ එයා ඒකාන්තයෙන්ම සසරම ගහගෙන යනවා. ධර්මයේ කියන්නේ ඉති මිත්‍යා දෘෂ්ටි කියා සසරෙන් මිදීමක් නැහැ කිය. එයාට සසරෙන් මිදීමක් වෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය බලවත් හිඳ. එතකොට ඒකාන්ත අකුසල තියෙන කෙනෙක් ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය කරන මිත්‍යා දෘෂ්ටිය පුද්ගලයාට කරන්න බැරි අකුසලයක් නැහැ. ඕන අකුසලයක් කරන්න ඕන. මොකද එයා කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැති හින්දා හොඳ නරක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒක නාන කරන්න බැරි අකුසල නැහැ. බොහෝ අකුසල කරගන්නවා. නීති මිත්‍ති අකුසල අනික් අකුසල කෙසේ වෙතත් මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව මේ තියාට සසර ගහගෙන යන්නට. ඉතින් එයා සසරෙන් මිදීමක් වෙන්නේ නැහැ දෘෂ්ටියෙන් අත නොහරිනතාව. ඒ තමයි කිව්ව පළවෙනි කෙනා සඩ පහට ගහගෙන යන කෙනා ගිලිලා යන කෙනා. මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ. ඒ වගේ ඒකාන්තෙන් අකුසල්ම කරන අය. කුසලයක් ගැන හිතන්නේ නැති අය. සසරෙන් එතරීමක් ගැන හිතන්නේ නැති පුද්ගලයෝ. ඊළඟට දෙවෙනි කෙනා තමයි ඉලිප්පිලා ගිලිලා යනවා. ඒ කියන්නේ යාට කුසල ධර්මයන් පිළිබඳ යන්තම් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ කුසල කියන්නේ මෙහෙම කෙසේ නැ පුද්දලි ඉපිරි ගිරේ දයාත් මෙලව කිසි පුද්දලේ කුසල ධර්මයේ ශ්‍රද්ධාව මැනවේ. කුසල ධර්මයේ හිරිය මැනවේ. පත්තප්පි මැනවි. වීරිය මැනවි. ප්‍රඥා මැනවි. එහෙම කියන හිතෙනවා. කුසල ධර්මයන් පිළිබඳව ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීරිය, ප්‍රඥා මේ දේවල් තියෙන එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි යාට ඒක පිහිටා සිටින්න බෑ. හරිද? ඒ ශ්‍රද්ධාවේ පිහිටා සිටින්නේ නැහැ. ශ්‍රද්ධාවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? සද වැඩිවීමක් සිද්ධ වෙන්න පිළිහිමක තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාවේ පිහිටා සිටින්නේ, ශ්‍රද්ධාව වැඩිවීමක් කරින්නේ, ශ්‍රද්ධාව පිරිහෙනවා. වී අතං හිරිය පිහිටා සිටීමක් නැහැ, හිරිය වැඩිවීමක් නැහැ, හිරිය පිරිහෙනවා. ඔත්ත අපේ පිහිටා සිටීමක් නැහැ, ඔත්ත අපේ වැඩිවීමක් නැත්, අපි පිරිහෙනවා. වීරිය වැඩිවීමකුත් නැහැ, වීරිය පිහිටා සිටීමක් නැහැ, වීරිය පිරිහෙනවා. ප්‍රඥාවේ වැඩිවීමකුත් පිහිටා සිටීමක් ප්‍රඥා පිරිහෙනවා. එහෙනම් යන්තමට ඇති වෙනවා ශ්‍රද්ධාව හිරියෝතප්ප වීර ප්‍රඥා කියන මේවා තියෙනක වටිනවනේ කියලා අදහසක් ඇති වුණාට ඒ වගේ පිහිටා සිටීමක්වත් වැඩීමක්වත් සිද්ධ වෙන පිරිහීමක්මයි සිද්ධ වෙන්නේ. යාගේ ශේත ශක්තිමත් නැහැ. කුසලයේ බලයේ පිරුම් ශක්තිමත් නැහැ. විශ්වාසය මදි. එහෙන් දෙය කෙනත් අර එකපාරක් කිලිප්පිලා ගිල යන කෙනා වගේ තමයි. සතර සැරේ පහරි ගහගෙන යනවා. ඊළඟ තුන්වෙනි කීප කෙනා කවුද? ඉලිප්පිලා ඉන්න කෙනානි ගිලෙන්නේ නැතුව ඉන්න කෙනා. ගිලෙන්නේ නැතුව ඉන්න කෙනා. එයාට විතර කුසල ධර්ම ශ්‍රද්ධාව මැනවි. කුසල ධර්ම හිරිය මැනවි. වත්තපි මැනවි. වීරිය මැනවි. ප්‍රඥා මැනවි කියලා හිතනවා. එයාගේ ශ්‍රද්ධාව පිරිහෙන්නෙත් නැහැ, වැඩෙන්නෙත් නැහැ. එහෙම පිරලා තියෙනවා. කලින් කෙනාගේ ශ්‍රද්ධාව හොඳයි කියලා හිතනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිවීමක් වෙන්නේ නැහැ. පිහිටා සිටීමක් වෙන්නේ නැහැ, පිරිහීමක් වෙන්නේ. දැන් මෙයාගේ එයා මීට වඩා හොඳයි කියන්නේ. පාවෙලා ඉන්නවා, නිරිපිලා ඉන්නවා, ගිලෙන්නේ නැහැ නේ. ඒතකොට එයාගේ ශ්‍රද්ධාව හොඳයි කියලා හිතනවා. ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ, පිරිහෙන්නේ නැහැ, ඒ ගානට තියෙනවා. ලොකු දිනුවක් වෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැතුව, වැඩෙන්නේ නැතුව හිතේ තියෙනවා. හිරිය, ඔත්තප්පේ, වීරිය, ප්‍රඥා කියන මේ හැම කොස්සලක්ම දිමියා මූලික වශයෙන් මේ ටික පෙන්වන හැම කුසල ධර්මයක් ගන්න පුළුවන්. මේ මූලික කුසල වශයෙන් පෙන්වන දේවල් ටික. සමන මග මාර්ගයේ යන කෙනාට මූලික වශයෙන් අවශ්‍ය වෙන ධර්මතා ටික වැඩි යුතු. එතකොට මේ විදිහට යාගේ ශ්‍රද්ධා, හිරිය, ඔත්තපි, වීරිය, ප්‍රඥා ආදී ධර්ම පරිහිමක් වෙන්නේ නැහැ, දිනුවක් වෙන්නේ නැහැ. තියෙන මට්ටමෙම තිනාර ඇතිවිච්ච මට්ටමෙම තියෙනවා. එයා කියන හරියට අර වතුරේ ගිලෙන්නේ නැතුව ඉරිපිර ඉන්න කෙනා වගේ කියන. ඉරිපිරන කෙනා වගේ. ඒ ප්‍රතජන කෙනෙක් ගැන තමයි කියන්නේ. කලින් කියපු පළවෙනි කියපු කරා නීති මිත්‍යා දෘෂ්ටික අන්ධ ප්‍රතජනය. අන්ධ බල ප්‍රතජන කෙනා. දෙවෙනි කියපු කෙනා අර එකපාර ගිලන එකට එයා ප්‍රතජනයි. එයාටත් අන්ධ බල කියන පුළුවන්. මොකද එයාට ශ්‍රද්ධාව දිනුවක් වෙන්න තියෙනවා. තුන්වෙනි කෙනාට කියන්න පුළුවන් ප්‍රතජනයි. නමුත් එයා අන්ධ බල ප්‍රතජනෙක් කියන්නේ මොකද එයා ශ්‍රද්ධාව පිහිටා සිටිනවා. පිරිහීමක්වත් දිනුවමක්වත් දෙන්නේ නැහැ. කල්‍යාණ මට්ටමක් එයාගේ තියෙනවා. හතරවෙනි කෙනා තමයි ඉලිප්පිලා වටපිට බලන කෙනානේ. ඉලිප්පිලා වටපිට බලන කොයි පැත්තට දැන් එන්න ඕන, කොයි පැත්තට දැන් පීනන්න ඕන, කොහෙද එතරම් පුළුවන් තොටුපළක් තියෙන කියලා බලන කෙනා. මෙන්න මෙයාට උපමා කරනවා යාගේ ශ්‍රද්ධාව
කුසදරම්ගේ ශ්‍රද්ධාව මැනවි, හිරිය මැනවි, ඔත් අපි මැනවි, වීරිය මැනවි, ප්‍රඥා මැනවි කියලා හිතෙනවා. එහෙම යා ශ්‍රද්ධා වීර ශ්‍රද්ධා හිරිය ඔතප්ප වීර ප්‍රඥා මේවා දිනු කරලා සංයෝජන තුනක් ක්ෂය කරලා සෝතාපත්ති භාවයට පැමිණෙනවා. නිරේම් මිදින අවිනිපාස භාවයට පත් වෙනවා. සම්බෝධිය නියත කොට වාසය කරනවා. හරියට දැන් ගඟේ මැදට ගිහිල්ලා නැත්නම් වතුර වල බැහැර බලනවා, කොහෙද ගිලෙන්නේ නැහැ. ඉරිප්ලෑන් ඉදලා බලනවා කොහාට දැන් යන්න ඕනේ, උත්තර පොළ කොහෙද තියෙන්නේ. එතකොට එයා අනිවාර්යයෙන්ම ඒ පැත්තට යන්න හැකියාවක් තියෙන කෙනෙක්. සෝවාන් ආරියන් වහන්සේ කියන්නේ, සෝවාන් ආරි ශ්‍රාවක කියන්නේ කියන්නේ. වඩපිට බලන හරියට ආරි දැන් කොයි පැත්තට පීනන්න ඕන කියලා ප්‍රදේශයක් තොටුපළක් දැනගත්තා කියලා කියන්නේ මාර්ගයක් හොයාගත්තා කියන එක නේ. යන්න ඕන කොයි පැත්තට කියලා දැනගත්තා. ඒ වගේ තමයි සෝවාන් ආරියන් වහන්සේ කියන ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් පළව මාර්ගයේ තේරුම් අවබෝධ කරගත්ත කෙනෙක්. ආර්ය සත්‍ය මාර්ගයේ පළව අවබෝධ කරගත්ත කෙනෙක්. ඒකට එයාට ආයේ කාගෙත් පිහිටක් අවශ්‍ය නැහැ, තමට යන්න පුළුවන්. කවුරු පෙන්වන්න අවශ්‍ය නැහැ, අර පැත්තට පීනන්න මේ පැත්තට පීනන්න කියලා කියන්න ඕනේ නැහැ. දැන් තොරපොළ තියෙන පැත්ත හොයාගත්ත දන්න කෙනෙක්. ඒ වගේ තමයි සෝවාන් ආරියන් වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියන්නේ උන්වහන්සේට ආයේ කාගවත් උපකාරකින් තොරව ඒ සසල ගමන කෙනෙක්. සසරේ මිදීම දක්වා නිවන සාක්ෂාත් කරගෙන සම්බෝධි දක්වා ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ තමයි හතරවෙනි කෙනා. අර වටපිට බලලා තොටුපළ කොහෙ තියෙන කොට හොයාගන්න කෙනා වගේ. මාර්ගයට පැමිණි කෙනා. සෝවාන් මාර්ගය අවබෝධ කරත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. පස්වෙනි කෙනා කිව්වේ කවුද? එතරට පියනනවා. ඒ වගේ එයා ගැන කියන්නේ කොහොමද? කුසල ධර්මයන් පිළිබඳව. කුසල ධර්මයන් කියන්නේ මේ එකක් නෙමේ, නිවනට උපකාර වෙන සියලුම කුසල ධර්මයන්. ඒවා පිළිබඳ තියෙන ශ්‍රද්ධාව, හිරිය, වත්තප්පේ, වීරිය, ප්‍රඥා මේ ධර්මතාවයන් මැනවි කියලා බුදු කරගන්නවා. ඒ වගේ දියුණුවක් තියෙනවා. ඒ කෙනා අර දැන් කාමරාග පටිඝ දෙක තුනී කරලා, කාමරාග පටිඝ දෙක තුනී කරලා තුන් සංයෝජන ප්‍රහාණය කළා දෙන කාමරාග පටිඝ තුනී කර සකදාගම භාවයට පත් වෙනවා. හරියට එතරට පීනන කෙනා වගේ. දැන් සෝවාන් වහන්සේ මාර්ගයේ දැනගත්තනේ, මාර්ගය දැනගෙන පළවෙනි වුණ මුලින්ම ධාරි සත්‍ය අවබෝධ කරගත්තා. එතකොට දැන් අය කියන්න අවශ්‍ය නැහැ කාටවත් උන්වහන්සේ යන මාර්ගය. එයා කරන්න මොකද? සකදායම බාරපත් වෙන තමන් කලින් දැනගත්ත ඒ ධර්මයේ නැවත මනසිකාරය කරලා මාර්ග ආය නැවත මාර්ගයට පැමිණෙනවා. එතන දෙවන මාර්ගයට පැමිණෙනවා මාර්ග සත්‍ය. ඒ වගේ තමයි දැන් සෝවාන් වහන්සේ උපමා කරේ කවුද? අර දිසාව කොයි පැති කියලා බලපු කෙනා, මාර්ගය කොයි පැති කියලා බලාගත්ත කෙනා වගේ. ඒ දැන් දෙවෙනිට සකදාගාමී ඵලයට එන්න මොකද්ද කරන්න ඕනේ? අපි පීනන්න ඕනේ. පීනන කෙනා වගේ තමයි සකදාගාමී ආරයන් වහන්සේ, සකදාමරයන් වහන්සේ. ඊළඟට හයවෙනි කෙනා කියන්නේ කවුද? එතරට ගිහිල්ලා දැන් පීනන් ගිහිල්ලා අර නොගැඹුරු ජලයේ ඉන්න කෙනා. ආපු එන්නේ නැහැ. දැන් මෙතන සෝවාන් ආරයන් වහන්සේ දිසා බැලුවට ආපුව නම් එන්න පුළුවන්. ආපු ඇවිල්ලා යන්නත් පුළුවන් වුණා. ඒ කියන්නේ හත් අවතාරයක් කාමලෝකයට එන්න පුළුවන්නේ. දැන් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සෝවාන් මාර්ගයට පැමිණියා, ඵලයට පැමිණියා. ආපහු වන්න නැවත වතාවක් එන්න පුළුවන් නේද? පස්සෙම යන්නම් කියලා වනා ඉන්න පුළුවන්. එතරට පස්සෙ යන්න පුළුවන් කියලා ආපහු එන්න පුළුවන්. තව ගැඹුරු තව රළපා සැරේ වැඩි පීනන්න මන්දේ කියලා වනා ආපහු ඇවිල්ලා යන්න පුළුවන්. දැන් දන්නවා. සකදගමරණ හංසේ තතවන මගක් ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන් නේද? ආපහු එන්නත් පුළුවන් එක් වතාවක් එනවා කියනවානේ. හැබැයි මේ 6 වෙනි කීප කෙනා එතරට ගියා, ගිහිල්ලා එතර නොගැඹුරු ජලයේ හිටගත්. එයාගෙන කියන්නේ කොහමද? එයාගේ කුසල ධර්මයේ පිරවන්ද ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීරිය, ප්‍රඥාදි මේවා හොඳයි කියලා දන්නවා. එයා කාමරක පරි දෙකක් නිර්වශේෂයෙන් ඒ සංයෝජන දෙක නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා, ඒ කියන්නේ මේ ඕරම් භාග සංයෝජන පහම නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා අනාගමී බලයට පත් වුණා. අනාගමී මරණ හස ගැන කියන්නේ. එතකොට ඒතරට ගිහු කෙනා, ඒතර නුගැඹුරු ජලයේ හිටගත්ත කෙනා ආපු වෙන්නේ නැහැ. ඒ දැන් තමයි ඒතරට ගියානේ. අර දැන් ඔය පීනන් යනකොට සමහර තේරෙනවානේ, මගක් පීනන් ගිහිලා සමහරට තමන්ට ශක්තිය මදිනම්, කය බලය මදිනම් ඊතර ත්‍යාගන ආපහු එනවනේ. ආපහු මේ ආපහු එන එක ෂුවර් කියලා හිතාන ආපස්සට එනවා. ඒ විශ්වාසය ඊතරට යන්න තමන් ශක්තිමත් නැහැ, දුර වැඩි වෙනවා. සෝවාන් වහන්සේ දැන් දිසා හොයාගත්තානේ. ඊතර ඊතර කොයි පැත්තටද යන්න ඕන මං තොටුපළ කොතනද කියලා දැනගත්ත කෙනා දැන් ඇර විශ්වාසයි මෙතනින් බැහැර යන්න පුළුවන්. හැබැයි තාම තමන්ට පුරුදු මදි නැත්තම් සැඩ පහර වැඩි, තම කය ශක්තිමත් මදි. ඒකින්ද ආපහු එනවා.
ඇවිල්ලා කය බල වඩාගෙන අපු යන ඕන්න. නමුත් අනාගාමී කෙනා අපු එන්නේ නැහැ නේ කාම ලෝකෙට. එයා එහෙමම අරිහත්තර පත්‍ර පිරිනම් පානවා. ඉතින් ඒ වගේ තමයි දැන් එතර ගුණත් කවුරු හරි කොහම හරි එගොඩ ගියොත් මේ ගංගේ සැර පහරෙන් එගොඩ ගියපු කෙනා අපු එන්නේ නැහැ. එයා කරන්නේ කොහම හරි උතරම යන එක. හත්වෙනි කෙනාට අවසන් කෙනාට කිව්වේ මේ එතර වෙලා ඕන්නම් ආපහු තමන් සුවඳසුන කියන වතාව අරගෙන හොඳට නාගෙන පිරිසිදු වෙලා ඕන ලස්සන මාල් තියන මාටි කුට් නෙලාගෙන ඒවත් පැරඳගෙන සැරිසල යනවා. එතරට ගියපු අර එතර තලයේ හිටපු පුද්ගලයා රහතන් වහන්සේ කියලා කියන්නේ වගේ ඕරම් උද්දම් වගේ සන්නෝජි ටිකක් ප්‍රහාණය කරා වගේ තමයි අර වතුරෙන් එගොඩ ඇවිල්ලා නාල පිරිසිදුර එතර වෙලා අනේක. රහතන් වහන්සේ ආයි නැවත කිසිම භාවයක උපදීමක් නැති හින්දා ආපෝ පැමිණීමක් නැහැ. කොනා විදිහට මේ ජලයට බස්සනි පුද්ගලියෝ 7 දෙනෙක් රූපමා කරලා මේ පෘතජ්ජන අන්ධ පෘතජ්ජන කල්‍යාණ පෘතජ්ජන අය සහ මෙයාරින් වහන්සේලා ගැන තමයි උපමා කරලා දක්වලා තියෙන්නේ. ඒකෝර මෙතන ආරි පුද්ගල 4 දෙනා ගැන කියවෙනවා. අවසාන හතරෙන් මුල් හතරෙන් අන්ධ පෘතජ්ජන අන්ධ බල පෘතජ්ජනයක් 2 දෙනෙක් ගැන සහ කල්‍යාණ පෘතජ්ජන ගැන කියවෙනවා. නව විදියට ජලි උපමා කරගත් පුද්ගල 7 දෙනෙක් ගැන තථාගතයන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඊළඟට කතා ඊළඟ 7 දිනා තමයි උබතෝ භාගිමුත්ත පඤ්ඤමුත්ත කායස්සක්ක දිට්ඨිපත්ත සද්දේමුත්ත ධම්මානුසාරි සද්ධානුසාරි කිය මෙන්න මේ 7 දිනා. මේ 7 දිනා ගැන අපි හැබැයි පළවෙනි පා මේ ඒකක පුද්ගල පඤ්ඤාත්යේදී කතා කරලා තියෙනවා. ඒකක පුද්ගල පඤ්ඤාත්යේදී කතා කරලා තියෙන වෙන වෙනම මේ 7 දිනා පිළිබඳව. ඉතින් එතන වෙන වෙනම කතා කරපු අය මෙතන 7 දිනක් එකට දාලා තියෙන මේ මාර්ගයට පැමිණෙන ආකාර මත තමයි මේ 7 දිනේ බෙදලා තියලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැන් ඒකක පුද්ගල පඤ්ඤාත් කතර ගොඩක් කල් වෙන හින්දා නැවත වෙන මතක් කරගමු අපි කෙටියෙන් කවුද 7 දිනා කියලා. උබතව භාගි මුත්ත. දැන් මේ ආරිසත් අවබෝධ කරගන්න ක්‍රමවේදය මත තමයි මෙහෙම 7 දිනක් ගැන සඳහන් වෙන්නේ. මොනින් කියන්නේ උබතව භාගි මුත්ත. උබතව භාගි මුත්ත කියලා කියන්නේ යම් පුද්ගලෙක් මේ ජීවිතයේදී අෂ්ටිමොක්ෂ නාමකයෙන් ස්පර්ශ ප්‍රවාසය කරන. අෂ්ටිමොක්ෂ කියලා කියන්නේ මොනවද? රූපාවචර ධ්‍යාන 4යි, අරූපාවචර ධ්‍යාන 4යි. නැත්නම් රූපාවචර ධ්‍යාන 4යි, අරූපාවචර සමාපatti 4යි. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතියික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යාන 4යි. ආකාසනංචායතනය, විඤ්ඤාණංචායතනය, අකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤාණසඤ්ඤායතනය කියපු මෙන්න මේ අරූපාවචර සමාපatti නැත්නම් අරූපාවචර ධ්‍යාන 4යි. මෙන්න මේ 8 තමයි අෂ්ටිමොක්ෂ කියලා මේ අට ගැන කියනවා. ඊට පස්සේ අට විමුක්ති කියලා වෙනමත් කියනවා විමුක්ති අටක් ගැන. ඉතින් මෙන්න මේ අෂ්ට විමුක්තියන් නාමකයන් ස්පර්ශ කර වාසය කරනවා. නාමකයන් ස්පර්ශ කර වාසය කරනවා. ඒ වගේම තමයි මේ දිට දැමීමේදීම මේ අෂ්ට සමාපatti උපදව ගන්න. අෂ්ට සමාපatti උපදවාගෙන ඊට පස්සේ විදර්ශනා භාවනා කරලා ධ්‍යාන පාදක විදර්ශනා භාවනා කරලා ආශ්‍රාක්ෂය කිරීම සිද්ධ කරගන්න. එයාට කියන ඔබතව භාගිමුත්ත කියලා. ඒ කියන්නේ අපි කියන්නේ සමතයානික ක්‍රමයට ඉපස් සමතයානික ක්‍රමයට භාවනා කරලා අරියතර පත් වෙච්ච කෙනා. මොනින් සමත භාවනා කරලා ලාෂ්ට සමාපත්ත උපදවා ගන්න, සමත උපදවාගෙන ඊට පස්සේ විදර්ශනා කරලා මාර්ගයන්ට පැමිණෙනවා. එයාට කියන ඔබතව භාග විමුක්ත කියලා. ඊයන් ප්‍රඥාමුත්ත කියලා කියන්නේ කවුද? එයා අෂ්ටිමොක්ෂ නමක ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මේ ධ්‍යාන ඉපදීමක් ආදී කරන්නේ නැහැ. ධ්‍යාන සමත ලැබී වෙන්නේ නැහැ. ඒක නා කරන්න උදේකම විදර්ශනා භාවනාව සිද්ධ කරලා ආශ්‍රය සිද්ධ කිරීම කරගන්න. ආශ්‍රය සිද්ධ ආශ්‍රක්ෂය කරගන්නවා. අපි කියන්නේ සුද්ධ විදර්ශක වශයෙන් රහත් වුණා කියලා. සුද්ධ විදර්ශක රහතන් වහන්සේලා කියලා කියන්නේ මෙන්න මේ අයට. ඒකට උන්වහන්සේලා මේ ධ්‍යාන පිළිවීමක් කරන්නේ නැහැ. එලේම විදර්ශනා භාවනා කරලම විදර්ශනා භාවනාවෙන්ම කියන්නේ ආශ්‍රය විදර්ශනා භාවනාව විතරක් කරලා තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න. ඇත්තටම විදර්ශනාව තමයි අවශ්‍ය වෙන්නේ. අර සමාධි භාවනා කරලා ධ්‍යාන පදවා ගැනීම මාර්ගය යන්න පහසුවක් වෙනවා. මාර්ගය යන්න පහසුවක් වෙනවා. ඒ අර සම්පතේ උපදවා ගත්තත් එයා විදර්ශනා නොකර රහත් වෙන්න බෑනේ. විදර්ශනා කරන්න ඕන. නමුත් කෙනෙක් ඉන්නවා මේ ධ්‍යාන පදයෙන් යනවා බොහෝ කාලයක් ගත වෙන එක ලොකු මීරක් කරන්න ඕන වගේ කැපීමක් කරන්න ඕන. ඒක පිළිහෙන්න පුළුවන් කෙනෙක් ඒක පවත්වා ගන්න සෑහෙන සතරන වගේ හිතලා විද ඒ සමාධි නැත්නම් ධ්‍යාන සමාපත්තිය උපදින එක පැත්තක තියලා කෙලෙම විදර්ශනා කරනවා. කිරීම විදර්ශනන බැහැගෙන භාවනා කරලා තමන් මාර්ගය පදවා ගන්නවා. මෙයාට කියන ප්‍රඥා
විමුක්ත කියලා ප්‍රඥාව විඳුණු කෙනා තමයි ඒ සුද්ධ විදර්ශක රහතන් වහන්සේලා කියලා කියන උන්වහන්සේලාට. උන්වහන්සේලාට කිසිම ධ්‍යානයක් සමාපත්තියක් යමකුත් නැහැ. විදර්ශනාවෙන්ම නිවනට පැමිණෙනවා. අපි ඕනම පුද්ගලයෙක් විදර්ශනා භාවනා විතරක් කරලා මාර්ගයන් පැමිණෙන අවස්ථාවේදී මාර්ගයට පැමිණෙනකොට මාර්ගඥාන උපදිනකොට ඒ අවස්ථාවේ ප්‍රථම ධ්‍යානයට හා සමාන සමාධියක් තියෙනවා. නමුත් ඒක ධ්‍යාන සමාධියක් කියලා කියන්නේ නැහැ. ප්‍රථම ධ්‍යාන මට්ටම සමාන සමාධියක් තියෙනවා. ඒ සමාධි පිරිහෙන්නේ නැහැ. ඒ සමාධි පිරිහෙන්නේ නැහැ. ආර්ය සමාධිය නිසා. ඊළඟ කායසක්කි කියලා කියන කාර්යද? කායසක්කි. යම් පුද්ගලයෙක් අෂ්ටාංගික උපදවා ගන්නවා. නාමකයන් ස්පර්ශ කරනවා කියන්නේ ඇත්තටම නාම ධර්මනේ නේද? නාම ධර්මනේ. ඒක මානසික ධර්මතා ටිකක්. කායර දැන දේවල් නෙමෙයි. ස්පර්ශ කරනවා ප්‍රඥාවෙන් දැක ඇතැම් මාස්ටර්වයක් ක්ෂය කරනවා. ඇතැම් මාස්ටර් විතරයි. ඒ කියන්නේ අත් සමාපති පදාගෙන වාසය කරනවා. අෂ්ටිය මොක්ස තියෙනවා. හැබැයි සමහර ආශ්‍ර විතරයි පහණේ ගතින ඔක්කොම ආශ්‍ර පහණේ කණේ කියන අරිහත්ට පත් වෙලා නැහැ. ඒක අනාගාමි නැත්නම් සකදාගාමී මට්ටමින් නැතර ඉන්නේ. භවිත අනාගාමී තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් ගැන තමයි කියන්නේ. ඒ එතකොට අෂ්ට සමාපත්තිලාභී අනාගාමි ආරිය මහන්සලා ගැන කියන්න පුළුවන්. ඊළඟ දිට්ටිපත්ත දෘෂ්ටිපත්ත කවුද? බුදුරෙක් ඉන්නවා. පංචපාදස්කන්ධ සංඛ්‍යාති දුක දුක් සත්‍ය වශයෙන් ඇති සැටියෙන් අවබෝධ කරගන්න. දුක හේතු තෘෂ්ණාව සමුදි සත්‍ය වශයෙන් ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. දුක නිරෝධි නිරෝධාය සත්‍ය වශයෙන් ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. දුක නිරෝධ කරන ප්‍රතිපදා මාර්ග සත්‍ය වශයෙන් ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. මෙන්න මේ කියපු තථාගතයන් වහන්සේ වෙන දුන ආර්ය සත්‍ය ධර්මය තමන්ම මනමින් දැනගෙන වාසයට පැමිණ වාසය කරනවා. ඒක ඇතැම් මාස්ටර් විතරයි ප්‍රහාණයලා තියෙන්නේ. ඒතකොට මේ කියන්නේ දිට්ඨිපාත කෙනා ගැන. ඒ කියන්නේ සෝවාන් ආරණ වහන්සේ සකදාගම ආරණ වහන්සේලා ගැන. ඒතකොට මේ එතන දිට්ඨිපාත කියලා කියන ඇත්තරම මේ ප්‍රඥා මූලික කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සෝවාන් හෝ සකදාගම ආරණ වහන්සේ ගැන තමයි කියන්නේ. ඊළඟ සද්ධායිමුත්ත සද්ධායිමුත්ත ඒ පුද්ගලයා දුක්ඛ වශයෙන් පිරිසිදු දකිනවා. සමුදයට හේතුව දුකට හේතුව තෘෂ්ණා වශයෙන් දැනගන්නවා. දුක නැතිවීම නම් නිරෝධය දැනගන්නවා. මාර්ග සත්‍ය ගැන දැනගන්නවා. හැබැයි යාගේ මේ ආරි සත්‍ය පිරවම තියෙන අවබෝධය දැනීම අර දෘෂ්ටිපාත්‍ය තරම් නැහැ කියනවා. මොකද එයාගේ එයා ප්‍රඥාව මූලික කරගෙන තමයි මාර්ගය වැරින්. හින්දා එයාගේ ප්‍රඥාව තීක්ෂණයි. එහෙනම් යාට තියෙන ඒ ආරිසිතක දැනුම ආත්මස වැඩි ගැඹුරු අවබෝධය තියෙන. නමුත් ශ්‍රද්ධාවෙන් මුත්ත කෙනා මාර්ගය වඩලා තියෙන ශ්‍රද්ධා මූලික කරගෙන ශ්‍රද්ධා මූලික වඩපු හින්දා යා ආරිසත දන්න අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධ කරගෙන ඇතැම් ආශ්‍රය කරලා තියෙනවා. නමුත් ඒ தත්ත්වයේ ඒ හැකිය ඒ මට්ටම දෘෂ්ටිපාත්‍රය තරම්ම නැහැ කියන. හැබැයි ආශ්‍රවයක් කියන්නේ ක්ෂේවුණු ආශ්‍රවවල ක්ෂේවුණු සංයෝජන වලසක් නැහැ. දෙදෙනාගේම සමාන මට්ටමේ සංයෝජන සමාන මට්ටමේ කෙලෙස් තම ප්‍රහාණය වෙන්නේ. නමුත් අර ආර්ය සත්‍ය පිළිබඳව තියෙන දුක පිරිසිදුකීම පිළිබඳව තියෙන අවබෝධය විඥාණය අරයට වඩා අඩුයි කියන. ඊට සද්ධානුසාරී. සද්ධානුසාරී කියලා කිව්වේ කවුද? සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා යම් පුද්ගලෙ ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බහුල කරන ප්‍රඥා පූර්වාංගම කරලා මාර්ගය වඩන කෙනා තමයි සද්දා ධම්මානුසාරී කියලා කියන්නේ. ඉස්මල ධම්මානුසාරී කියලා කියන්නේ. ධම්මනසාරය කියලා කියන සෝවාන් මාර්ගය සාක්ෂාත් කරගෙන සඳහා සෝවාන් ඵලයට පැමිණෙන සඳහා සෝවාන් මාර්ගය වැඩන්නේ ප්‍රඥාව මූලික කරගෙන. ප්‍රඥාව මූලික කරගෙන මාර්ගය වැඩපු හින්දා තමයි හරි කියන්නේ ධම්මානුසාරි කියලා. එතකොට මේ මාර්ගයේ වැඩන අවස්ථා තමයි ධම්මනසාරය කියලා කියන්නේ. ඵලයට පත් වෙන පහේ තමයි ditthිපත්ත කියලා කියන්නේ. ditthිපත්ත කියලා කියන්නේ. ඊළඟට යම් කෙනෙක් සෝවාන් ඵලයට පැමිණෙන සඳහා මාර්ගය වැඩනවා ශ්‍රද්ධාව මූලික කරගෙන. ශ්‍රද්ධා පූර්ණම කරගෙන ශ්‍රද්ධාවතර පිහිටල. ඒ විදිහට ශ්‍රද්ධා පූර්ණම් කරන ශ්‍රද්ධාවතර පිහිටලා මාර්ගේ වඩපු වඩන කෙනාට කියනවා සද්ධානුසාරය කියලා. ඒ ඵලයට පත් වෙන කෙනාට කියනවා ශ්‍රද්ධා විමුක්ත කියලා. උතර මේ ශ්‍රද්ධානුසාරය කියලා කියන්නේ සෝවාන් මාර්ගස්ථවතාව ශ්‍රද්ධානු
ශ්‍රද්ධ විමුක්ත කියලා කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච අවස්ථාව. ධම්මානුසාරය කියලා කියන්නේ සෝවාන් මාර්ගස්ථ අවස්ථාව. දිෂ්ටිපත්ත කියලා කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච අවස්ථාව, මාර්ග සහ ඵල අවස්ථාව. චිත්තක්ෂණයක වෙනස තියෙනවා. එතකොට ප්‍රඥාව මූලික කරගෙන මාර්ග අඩපු කෙනා තමයි ධම්මානුසාරය කිව්වේ, ඵලයට පත්වෙච්ච කෙනා දිට්ටිපත්ත. ශ්‍රද්ධාව මූලික කරගෙන ප්‍රඥා මාර්ගය වඩපු කෙනා තමයි සෝවාන් මාර්ගය වඩපු කෙනා තමයි ශ්‍රද්ධානුසාරි පරිපත්‍ය කියන තමයි සද්ද මුක්ත. මෙන්න මේ විදිහට උපත භාගි මුක්ත, පඤ්ඤ මුක්ත, කයසක්ක දිටිපත, සද්ද මුක්ත, ධම්මානුසාරි සද්ධානුසාරි කියන මේ පුද්ගලයන් පත් දිනාගෙන පෙන්නනවා. එතන මේ මාර්ගය, ලෝකෝත්තර මාර්ගය අවබෝධ කරගන්න මාර්ගයේ පැමිණෙන ඵලයට පැමිණෙන ආකාරය මත තමයි මේ හත් දිනක ගැන මෙදලා තියෙන්නේ. එතකොට මුලින්ම මාර්ග වඩනකොට එක්ක ශ්‍රද්ධාව මූලික කර නැත්නම් ප්‍රඥා මූලික කර මාර්ග වැඩෙන්නේ. අන්න ඒ ආකාරය මත තමයි මේ බෙදීම සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාව මූලික වඩපු කෙනා ශ්‍රද්ධායි ශ්‍රද්ධානුසාරි පරිට පත්තිච කෙනා සද්දේ මුක්ත. ප්‍රඥා මූලික කරන සවන මාර්ග වඩපු කෙනා ධර්මානුසාරි පරිට පත්ති කෙනා දිටිපත්. ඊට පස්සේ සකදාගාමි අනාගාමී මට්ටමටපත් වෙනකොට අෂ්ට සමාපatti සහිතව ඒ තත්ත්වයට පත් වුණානේ. ඒකට කියනවා කායසක්කි කියලා. කායසක්කි කියලා. ඊළඟට සෝදිදර්ශක වශයෙන්ම මාර්ගය වඩලා අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට කියනවා ප්‍රඥා ප්‍රඥායි මුක්ත කියලා. අට සමාධි උපදවලා අරිහත්ත්වයට පත් කියන එක සමාධි භාවනා සිද්ධ කරලා අට සමාපatti උපදවගෙන ඊට පස්සේ විදර්ශනා කරලා අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට කියනවා උපදව භාග විමුක්ත කියලා. උපදව භාග විමුක්ත කියලා. මෙන්න මේ විදිහට හත් දෙනෙක් ගැන කියලා. මේ හත් දෙනෙක් අපි ඒකක බුද්ධ පඤ්ඤාත්යේදී විස්තරාත්මක කතා කරලා තියෙනවා. මම කෙටියෙන් තමයි මතක් කරේ. එතකොට මෙතකින් පුද්ගල පඤ්ඤත්ති සත්තක නිර්දේශය තවසන් සත්තක නිර්දේශයේ තියෙන්නේ ඔය ආකාර දෙක විතරයි. අර ජල උපමා කරගත පුද්ගල හත් දෙනා සහ නිවත භාගමත පඤ්ඤමත කායසක් දිටිපත සද්ධානුසාරේ ධම්මනුසාර ධම්මනුසාර සද්ධානුසාරේ කියන මේ හත් දෙනා ගැන විතරයි තියෙන කතා කරන්න. එතකොට අපි මේ පුද්ගල පඤ්ඤත්ති කියන ග්‍රන්ථයේ අභිධර්ම පිටකේ සත්තප්පේකරණේන එක් ප්‍රකරණයක් තමයි පුද්ගල පඤ්ඤාති විකරණේ. සාමාන්‍යයෙන් අපි ධර්මයේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳව. නම බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරන අභිධර්මයේ තුල පුද්ගල පඤ්ඤාති කියන මේ ප්‍රඥාති දේශනාව කතා කරලා තියෙනවා. හේතුව තමයි ආභිධම්මික වික්ෂුණාසලාට අභිධර්ම විතරක් හදාරන කොට සූත්‍ර අධ්‍යයන කරනකොට මේ ලෝක සම්මුතිය පිළිබඳ ප්‍රඥාති පිළිබඳ මුලාභාවයක් ඇති වෙන්න පුළුවන්කම තියෙන හින්දා ඒ මුලාභාවය නැති කිරීම සඳහා තමයි පුද්ගලයා ගැන වැටහීමක් ඇති කිරීමට මේ ප්‍රඥා දේශනාව කරලා තියෙන්නේ. සම්මුති දේශනාව කරලා තියෙන්නේ. ලෝක විහාරය පුද්ගල ගැන කතා කරලා තියෙන්නේ. එතකොට මේ දේශනාව තුළ විවිධාකාර පුද්ගල ගැන අපිට දැනගන්න ලැබුණා. විවිධාකාර පුද්ගල අපට හමු වුණා. ඒ දේශනාව තුළ විවිධ පුද්ගල අපට දැනගන්න ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා විවිධාකාර පුද්ගල සම්බන්ධයෙන්. ඒකෙදී එක් ආකාර පුද්ගල ගැන කතා කරා, දෙයාකාර පුද්ගල ගැන කතා කරා, තුන් ආකාරයේ පුද්ගල ගැන කතා කරා, සතර ආකාරයේ පුද්ගල ගැන කතා කරා, පස් ආකාරයේ, හය ආකාරයේ, සත් ආකාරයේ, අට ආකාරයේ, නව ආකාරයේ, දස ආකාරයේ දක්වා පුද්ගලයන් ගැන කතා කරා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා මේ බෙදා දක්වන පිළිවෙල තමයි ඒ පුද්ගල පඤ්ඤති දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒකෙදී විවිධ ක්‍රමානුසාරයෙන් තමයි මේ බෙදා දක්වීම කරලා තිබුණේ. සමහර තැන් උදාහරණ වශයෙන් ගත්තොත් කෙලෙස් සභාය පදනම් කරන දේශනා කරලා තිබුණා, කෙලෙස් ඇති නැති බව පදනම් කරන දේශනා කරලා තිබුණා, ඒ පුද්ගලව මාර්ගයන් පැමිණ ආකාරය, ඵලයන් පැමිණ ආකාරය මත බෙදා දක්වලා තිබුණා. ඒ පුද්ගලව ධර්ම ඉගෙන ගන්න ඒවා භාවිතා කරන ආකාරය මත දේශනා කරලා තිබුණා. මේ විදිහට විවිධ න්‍යායන්ගෙන් විවිධ ක්‍රමයන්ගෙන් තමයි ඒ පුද්ගලය පිළිබඳව බුදුරණස් දේශනා තිබුණේ. එතකොට මේ ලෝකයේ අපි අසුර කමට හමු වෙන පුද්ගලෝ තමයි තථාගතයන් වහන්සේ ඒ දේශනා අතර පෙන්වා දරලා තියෙන්නේ. එතකොට ඒවා අපි දැනගැනීම තුළ එක වාසියක් වෙනවා මේ මුද්‍රයන් ගැන උගන්ලා තියෙන ප්‍රකරණ අපි හදාරනකොට තමාට තමාව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තමන් ඉන්නේ කොතනද? උදාහරණ වශයෙන් ගත්තොත් අර ජෝති ජෝති පරායන තමෝ තම පරායන තමෝ ජෝති පරායන ජෝති තම පරායන ජෝති ජෝති පරායන කියන හතර දැඟතොත් ලෝකෙන් තමන් කොතනද ඉන්නේ? ඊළඟට අර මීයන් උපමා කරගත්ත හතර දෙනා ගැන පේනවා, අබු උපමා කර හතර දෙනා ගැන පේනවා, කලයක් උපමා කර හතර දෙනෙක් ගැන වෙනව දැනගත්තම තමන් ඔතන කොතනද ඉන්නේ කියලා තමන්ට වටහා ගන්නට පුළුවන්. එතකොට ඒකෙන් හොඳම කෙනා බවට පත් වෙන තමන්ට ගුණ ධර්ම දිනු කරන්න හැකියාව තියෙන මොනවද එතෙන්ට? මේන් හොඳම කෙනා කවුද? එතෙන්ට එන්න
ඒතන්තරපත් වෙන තම මොනවද කරන්න ඕන දිනු කරගන්න ඕන කියලා ධර්මයේ තියෙන තමයි තේරුම් ගන්න ඇඟෙන් දෙන්න පැමිණෙන්න පුළුවන්. ඒකට ඒ වාසිය තියෙන අනිත් එක තමයි තමන් ඇසුරු කරන පුද්ගලයන් ගැන වටහා ගන්නටත් මේ කරුණ කාරණා දැනගෙන යන එක වටිනවා. ඒකට තවපාත්තිං ගතුනේ මේ චරිත විභාගයක් වගේ තමයි. චරිත විභාගයක් වගේ තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන් බුදුරණස් දේශනා කර තිබුණ ආකාරය පැහැදිලි කරා. එතකොට ඒවා දැනගත්තාම ලෝකෙිනේ විවිධාකාර චරිතයන් අපිට හඳුනා ගන්න පුළුවන්. චරිත විභාගය කරගන්න පුළුවන්. බුද්ධිරන් හඳුනා ගන්න පුළුවන්. ඒ බුද්ධිරන් හඳුනා ගැනීම කියන එක අපට ලෝකෙ තුල ජීවත් වීමට ගැටීමකින් තොර වැඩීමකින් තොර ජීවත් වෙන්න උපකාර වෙනවා. අපහසුකින් තොර ජීවත් වෙන්න උපකාර වෙනවා. ඒතකොට ඒ නිසා ඒ පුද්ගලයන් ගැන දැනගන්න එක ඒ විදිහට අපට ප්‍රයෝජනයක් භාවයක් තියෙනවා. නමුත් ඒක ආරි සති දේශනාවට අදාළ වෙන්නේ නැහැ. අපේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපේ ලෝකේ ජීවත් වෙනවා ජීවත් වීම ජීවත් වෙන කාලය තුල මේ පුද්ගලයන් ගැන හඳුනා ගන්න සිටීම අපට කටයුතු පහසු කිරීමට හේතු වෙන තමාට තම හඳුනාගෙන සම් පුද්ගලයන් හඳුනා ගැනීමට පහසු වෙන හේතු නිසා. ඉතින් ඒ නිසා එතකොට අපි මේ පුද්ගල පංච දේශනාව මේ ග්‍රන්ථයේ තිබු සියලුම කාරණා සාකච්ඡා කරා. එක පුද්ගලයෙක් ගැනවත් මිස් කරන්න නැතුව අතහරින්න නැතුව එන පුද්ගල සියල්ලම අපි සාකච්ඡා කරලා ඉතින් බලන්න පුළුවන් අපිට මේකේ මොන මොන පුද්ගලය ගැනද කොච්චර පුද්ගල ප්‍රමාණය ගැන කතා කරලා තියෙනවා කියලා මට ඒක සාරාංශයක් කරන්න බැරුව නමුත් අපි දරන් පිටකය උපයෝග කරගෙන බලන්න පුළුවන් අපිට මේ තියෙන අපි දරන් පිටකය උකට මේකේ පුද්ගල පඤ්ඤාති විකරණේ මාතෘකාවලින් අපිට දැනගන්න පුළුවන්. ඒකක මාතෘකාවට ගියාම ඒකෙන් අපිට හම්බ වෙනවා 50 දෙනෙක් ගැන හම්බ වෙනවා. 50 දෙනෙක් ගැන හම්බ වෙනවා. ඉතල එතන 50 දෙනෙක් ගැන ඒකක පුද්ගල පඤ්ඤාති එක් එක් කෙනා වශයෙන් පෙන්වන පුද්ගල 50 දෙනෙක් ගැන කතා කරලා තියෙනවා. දුක මාතෘකාවට ගියාම දුක අපට ගෙනලා තියෙනවා 26ක්. 26ක්. එතනදී කතා වෙන්නේ සාමාන්‍ය බාහනු කෙලෙස් මත පදනම් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ක්‍රෝධ උපනහ මක්කපලා සිස්සාමච්චරි වගේ කියන්නේ ක්‍රෝධය උපනහම ඒකට යන දේවල් සිස්සාමච්චරි මක්කපලාසින් වගේ දේවල්. මේ කෙලෙස් වල ස්වභාවය මත ඒව ඇති නැති භාවය මත පදනම් කරන තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් කියවෙන්නේ දැන් ක්‍රෝධ උපනහයි කියනකොට ක්‍රෝධ ඇති කෙනා ගැන කියනවා. බද්ධවෛර ඇති කෙනා ගැන කියනවා. මේකෙන් කියවෙන්නේ නැහැ කිමුළු ජීවිත පුරාම ක්‍රෝධයෙන් විතරමයි තියෙන්නේ කියනවා. අනික් කෙලෙස් තියෙන බහුලව තියෙන කෙලෙස් පදනම් කරන තමයි මේ පුද්ගලයා බෙදා දක්වලා තියෙන්නේ. ඒ කෙලෙස් විතරක් නෙවෙයි බහුල තියෙන අර බහුල කෙලෙස් පදනම් කරගෙන ඒක විරෝධාර්ථය ව නැති භාවය පදනම් කරන අය පුද්ගල ගැන බෙදලා දක්වලා තියෙනවා. මේක මාතෘකාවට ගත්තාම තුන් දෙනා ගැන වශයෙන් බෙදපු පුද්ගල ඒ කියන්නේ විවිධ පරියයන්ගෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. එකක්ම කියලා එක කරුණක් කියලා කියන්නට බෑ. කතා විලාසය මේ ධර්ම අවබෝධය කරන ආකාර මාර්ගයට පැමිණීම ආකාරය ගැන මේ විවිධ මාතෘකාව ඔස්සේ විවිධ ක්‍රම ඔස්සේ තමයි දේශනා කරලා පෙන්වා දෙලා තියෙන්නේ. ප්‍රතික පුද්ගලයෝ ටික 16ක් එතනදී කතා කරලා තියෙනවා. ටික 16ක්. එතකොට ඒකක පුද්ගල පඤ්ඤාති හිටියා පුද්ගල 50ක් නේද? ඒකක පුද්ගල පඤ්ඤාති පුද්ගල 50ක් හිටියා. දුක පුද්ගල පඤ්ඤාති හිටියා කතා කරා පුද්ගලියෝ 26 දෙනෙක් ගැන. ටික පුද්ගල පඤ්ඤාති පුද්ගලියෝ 16ක් ගැන කතා කරලා තියෙන්නේ. චතුක්ක පුද්ගල පඤ්ඤාති ඒකේ ත්‍රිවිධ මාත්‍රිකාව ගැන කතා දෙන එක ආකාරයක කියලා නැහැ. අපි ඒක දේශනාවදී විස්තර කරා. මේක මේ පරියයන්ගෙන් මේ මේ ක්‍රමයෙන් තමයි විස්තර කරලා තියෙන කියන එක. එතන අපට හමු වුණා පුද්ගලයෝ ආකාර 29ක් පිළිබඳව. පංචක පුද්ගල පඤ්ඤාති මාත්‍රිකා 14ක් ගැන කතා කරලා තියෙනවා. චක්ක පුද්ගල පඤ්ඤාති මාතෘකා 1මයි තියෙන්නේ. සත්‍ය පුද්ගල පඤ්ඤා අපි දැන් දෙකක් කතා කරා. අටක එකේ 1යි තියෙන්නේ. නම පුද්ගල පඤ්ඤාතියෙත් 1යි තියෙන්නේ. දස පුද්ගල පඤ්ඤාතියෙත් 1යි තියෙන්නේ. එතකොට මේ පුද්ගල පඤ්ඤාතිය තුළ පුද්ගලයෝ මාතෘකා වශයෙන් 141 දෙනෙක් ගැන අපි කතා කරලා තියෙනවා. 141 දෙනෙක් ගැන ඉගෙනගෙන තියෙනවා. එතකොට හැබැයි මේ 140 දෙනා එන්නේ සමහර තැන්වල ඒ පුද්ගලයම නැවත කතා කරලා තියෙනවා. දැන් අපි
සත්‍යක බුද්ධ පඤ්ඤති කතරමි අන්තිමර කතරපු පද්දෙනා බුත භාගමත පඤ්ඤමත කායසක් ඉදිටි පසද්දමත බානසාරි සද්ධානසාරි කිමි හද්දෙනා ඒකක බුද්ධර පඤ්ඤති දීත අපට හමු වුණා. ඒ වගේම තව හමු වුණා නමම බුද්ධර පඤ්ඤති දීත ඒ හද්දෙනාම හම්බ වෙනවා. මොකද ඒ හද්දෙනාට සම්මා සම්බුද්ධ සහ පච්චේක බුද්ධ කියන දෙන්න එකතුලා තමයි බුද්ධර නමයක් වශයෙන් බෙදලා දක්වලා තියෙන්නේ. එතකොට ඒ කීප හද්දෙනා තැන් කීපයක හමු වෙනවා. ඒකක පඤ්ඤත්ති, සත්තක පඤ්ඤත්ති, නාම පඤ්ඤත්ති. ඒ වගේ මේ සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ කියපු බුදුරජාණන්සේ කෙනෙක්ව තනොත් ඒකක පඤ්ඤත්ති හමු වෙනවා. එතකොට එහෙම ගත්තාම ගත්තොත් ඒක තව අඩු වෙනවා. නමුත් මාතෘකා වශයෙන් 142 141 දෙනෙක් ගැන තමයි කතා කරලා තියෙන මේ බුද්ධර පඤ්ඤත්ති ප්‍රකරණය තුල. එතකොට එතකින් බුද්ධර පඤ්ඤත්ති ප්‍රකරණය කියන ග්‍රන්ථය අපි ඉගෙනගෙන අවසන් කරා. ඉතින් මේකේ දේශනා මන්ත්‍රණිය අද 31 වන දේශනාව තමයි මේ කරේ. ඉතින් ප්‍රකරණ බුද්ධර පඤ්ඤ ප්‍රකරණය සමාප්ත වෙනවා. ඉතින් මම කලින් මතක් කරා මේ ඔයිට කලින් අවුරුදු මං හිතන්නේ මේ ඉගෙන ගන්න වෙන අපි ඕනම් මේකට සම්බන්ධ පිරිසට කැමති නම් එයාගේ ඉගෙන ගත දේ දැනගත දේ පිළිබඳ තියෙන අවබෝධය තහවුරු කර ගන්නට තව තවත් ඊතර මේ වනවත දිහිනේ කරන්නට මේ දේශනා නැවත ශ්‍රවණය කරලා ඒවා දිහිනේ කර ගන්න පුළුවන්. ඒ සඳහා ඕනම් පොඩි විභාගයක් වගේ තියන්න බලාපොරොත්තුක් තියෙනවා කියලා. ඒක කරන්න බැරුණ ඉදිරි කාලයේදී බලමු මේට සුදුසු කාර්යයක් ලැබුණොත් ඔන්ලයින් ක්‍රමයට හෝ එහෙම එකක් කරන්නට. ඒ නිසා දැන් මේ පාඩම් 31ක් දේශනා වාර 31කින් ඉතිරි මුළු බුද්ධර පඤ්ඤති දේශනා අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. ඒව නැවත නැවත අහලා ආගේ සටහන් ටික අධ්‍යයනය කරලා තමන්ගේ මේ බුද්ධයන් සම්බන්ධ තියෙන අවබෝධය තහවුරු කරගන්න. එහෙනම් අපි මෙතකින් දේශනා අවසන් කරනවා. ඉතින් මේ බුද්ධර පඤ්ඤති ග්‍රන්ථය ඉගෙන ගැනීම කාලේ පුරාවට අපි බොහෝ කුසල් ධර්ම රැස් කරගත්තා. ධර්ම ඉගෙන ගැනීම, ධර්ම අධ්‍යයනය කිරීම එතුලින් සිද්ධ වුණා. ඉතින් මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්, ඊළඟ අධ්‍යයනය කිරීමෙන්, ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින්, ධර්ම හැදෑරීම තුළින් අපි රැස්පත් කරලා සියලු කුසල ධර්මයන් හැම දිනටම අනුමෝදන් කරන්න ඕන. විශේෂයෙන් අපිට මේ බුද්ධ ශාසනයෙන් පැවිද්ද ලබා ගන්නට මඟ කියලා දුන්නු මාර්ගය පිළිපෙහෙල් කරපු ඒ උතුම් කල්යාණ මිත්‍ර තුමන් වහන්සේලාට, ආචාර්යන් වහන්සේලාට, උපාධ්‍යායන් වහන්සේලා හැම දිනම සිහිපත් කළ වහන්සේලා සියලු දිනාට පින් අනුමෝදනා කරනවා. මුලින්ම පැවිදින මඟ පෙන්වපු ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම උපසම්බදාර පෙමෙන්ට උපකාර කරපු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට, කර්මාචාර්ය වහන්සේලාට, ඒ වගේම ජීවිතයේ තුල අපිට මේ ධර්මය ඉගෙන ගැනීමට උපකාර කරපු මඟ කියලා දුන්නු කල්‍යාණ මිත්‍රාත්න් උපකාර කරපු සියලුම කාරණිතින් වහන්සේලාට, ඒ වගේම මේ ධර්ම ග්‍රන්ථ ලියලා තිබින්ද වර්තමානයේ අපේ මේ ඉගෙන ගන්න අවස්ථාව තියෙන්නේ බොහෝ කැපීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්ම ග්‍රන්ථ මේ ත්‍රිපිටක ධර්මයන් ග්‍රන්ථවල ලියලා තිබුණු හින්දා ඊට පස්සේ ඒ පුස්කර පොත්‍රයේ තිබුණු ග්‍රන්ථ නැවත ඒ බුද්ධ ජයන්තියේ හේතුකා බුද්ධ ජයන්ති නිමිති කරගෙන වර්තමානයේ තියෙන ක්‍රමයට පොත්‍ර මේ ලියපු හින්දා පිළිවෙලකට ඒවා එකරාශි කරපු හින්දා සංස්කරණය කරපු හින්දා තමයි අපේට පුළුවන්කම ලැබෙන්නේ මේ ඉගෙන ගන්න අවස්ථාව තියෙන. එතකොට ඒ සඳහා කැපකරපු කැපවීම කරපු ස්වාමීන් වහන්සේලා, උතුමන් වහන්සේලා, ශ්‍රේෂ්ඨ වූ යතිවරු බොහෝමයක් ඉන්නවා. වර්තමාන කාලය තුළ මෑත ඉතිහාසයේ වගේම බුදුරණන් වහන්සේගෙන් මේ දහම ඉගෙන ගත්ත අභිධර්ම ඉගෙන ගත්ත මුල්ම ස්වාමීන් වහන්සේනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ පටන් ඒ ආචර පරපුරේ මේ දක්වා මේ ධර්මය රැකගෙන ආව, එකගෙන ආව සිරුම ඒ ආරිතුමන් වහන්සේලා වෙන්න පුළුවන්. ප්‍රදර්ජන මහන්සලෙන් හැම දිනම අපි සිහිපත් කරන්න ඕන. එතකොට ඒ සියලු දෙනා වහන්සේලාගේ, සියලු උතුමන් වහන්සේලාගේ කැපවීම නිසා තමයි අපිට අද මේ ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඉතින් සසරෙන් එතෙර වූ උතුමන් වහන්සේලාට කුසල අවස්ථාවේ නෑ. නමුත් අපි මේට උපකාර කරලා මේ ධර්මය ආරක්ෂා කරලා එකගෙන ඇවිල්ලා තාමත් නිවන් නොපැමිණි හෝ ස්වාමීන් වහන්සේලා උතුමන් වහන්සේලා නිවන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් ඉත්තකරවස අපි අනුමෝදන් කරමු. ඒ වගේම මේ බුද්ධ ශාසන ආරක්ෂා සංවිධාන සපයන සීරම සම්මාදිටික දේවගණ සමූහයාටත් අපි අනුමෝදන් කරමු. ඒ වගේම අපිට මේ පැවිදි ජීවිතය පහසුවෙන් කටයුතු කරගන්න සිව්පසෙන් උපස්ථාන කරන සීලම දායක අපේ කරගෙන හැම දිනාටමත්
සජීවත්වින් හැම දිනටම මේ පරලෝක සිර දිනාටම අපි නිවන් පිණිස මේ කුසල උපකාර වේවා කියලා පින්න මොදාන් කරමු. අපි සජීවත්ව වාසිකන දිවාපිය හැම දින මාපිය දෙපළටත් සීලු නෑද හිතවතුන්ටත් ඒ වගේම සත්ව සමාර්ගය අපට උපකාර කරන සෑම දිනාටමත් මේ ධර්මය අධ්‍යයනය කරලා මේ ධර්මයේ තවදුරටත් ඉස්සර රැකගෙන යන්න ඕන කියලා උත්සාහයෙන් කටයුතු කරන ධර්මය ආධාරණ හැම දිනාටමත් මේ අපි කරගත කුසලයන් අපි එකසේ අනුමෝදන් කරමු. ඔබ අප සෑම සිර දනාටමත් සදු ලෝක සිර සත ප්‍රජාතු ඇතුළු හිත මැද අහිතව සිර සත ප්‍රජාවටමත් පාරතරණ කරන බෝධි ඥානකින් සාන්ත ලෝකෝත්තර අමා පරිවිනේ සැනසීම පිළිසම උදාර කුසල ශක්තියින් ඒකාන්තයෙන් හේතු වේවා වාසනා පාරමී කුසලක් මියවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පුණ්‍ය ප්‍රාර්ථනා සිදු කරගෙන අද දේශනාවාරය ඉදිරියෙන් අවසන් කරමු. ඉදං වූ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං කරං. කපසත සහස්සානී සෝලසාප සංකේ සම්බරන් බෝධි සම්භාරේ යාගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ධ කප්පේ දන්තිමේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤම්මි අනුමුදතෝ. තත්තාරෝ ච මහරාජා සක්කෝ චාති සුරා පරේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු දින සාසනං. අස්මින් හාරේ චාරාමි අදිවත්තා ච දේවතා අනුමෝදිත්වාය මං පුඤ්ඤං රක්ඛන්තු දින සාසනං. සබ්බේ සත්තා සමජ්ජත්තා හිතා සහිතා ච මේ අනුමෝදිත්වාය මං පුඤ්ඤං බොජ්ජන්තු අමතං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කාමේ භන්ති භූරි පඤ්ඤ තථාගතේ. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ ධම්ම සම්දික්ඛා කාලිකෝ. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ සංඝ පුඤ්ඤක්ඛෙත අනුත්තරෝ. සාදු සාදු සාදු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. සාදු සාදු සාදු.